ලොකු ආන්දෝලනයක් එක්ක LPL ක්‍රිකට් තරගාවලිය පවත්වලා ඒක නිමවටපත් වුණා. එතකොට LPL ක්‍රිකට් තරගාවලිය හරහා ඔබතුමා ප්‍රකාශ කරලා තිබුණා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රිකට් බෝඩ් එකෙන් එක සත පහකවත් වියදමක් ගන්නෙ නැහැ. මේක ඒ ආකාරයෙන්ම අර මුදල් සපයා ගන්නවා කියන එක. එතකොට පොරොන්දු වුණු මුදල හැටියට ඇමරිකන් ඩොලර් 17,75,000ක මුදල. IPG ආයතනයේ අනිල් මෝහන් කියන මහත්මයෙකුට අයිති IPG කියන ආයතනයේ හරහා මේක ක්‍රිකට් මණ්ඩලයට ලැබුණද මේකෙන් අපේ රටට ලාභයක් ලැබුණද පාඩුවක් ලැබුණද මොකද්ද මේ පිළිබඳව තත්ත්වය කියන එක ඔබතුමා මට පැහැදිලි කළද? ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම LPL තරගාවලිය මේ රටේ වගේම අපේ තරුණ ක්‍රීඩකයන්ට අවකාශය ලබා දෙන්න සංවිධානය කරපු තරගාවලියක්. ඒ වගේම මේ තරගාවලිය සංවිධානය කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයට පැවරිලා තියෙනවා. ඒකම තමයි අපි අමාත්‍යාංශයේ විදියට ගරු මන්ත්‍රීතුමනි අපි කරන්නේ රෙගියුලාසී ලබා දීම සහ මොනිට කිරීම පමණයි. මොකද විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ඒ ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවලට ගරු කතානායකතුමනි දේශපාලනික වශයෙන් ඇඟිලි ගැසීම මම දකින්නේ නැහැ සාධාරණයි කියන කාරණේ. ඉතින් LPL තරගාවලියෙන් තුලින් අපේ රටේ අපිට වගකීමකින් කියන්න පුළුවන් ආණ්ඩුවේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් වලින් LPL තරගාවලිය සංවිධානය කෙරුවේ නැහැ. ඒ ගිවිසුම් ප්‍රකාරව සියලුම මුදල් මේ වෙනකොට ගෙවලා කියන කාරණය තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය අපිට දැනුම් දීලා තියෙන්නේ. ඔබතුමාට අවශ්‍ය නම් දීර්ඝ වශයෙන් ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇහුවොත් ගරු කතානායකතුමනට උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි වගකීමකින් කියනවා අපි විනිදභාවකින් යුතුව ඒ කටයුත්ත අමාත්‍යාංශයේ විදියට අධීක්ෂණය කරා වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කරා. හරි, දෙවෙනි ප්‍රශ්නේ මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. ඔබතුමා වගකීමකින් මීට කලිනුත් ප්‍රකාශ කරා මේකට අපේ සල්ලි කිසිවක් භාවිතා කරන්නේ නැහැ කියන කාරණේ. හැබැයි ශැංග්‍රිලා හෝටලේ දැන් නවාතන් හා ආහාර පාන පිළිබඳ බිලක තොරතුරු මං වෙත ලැබිලා තියෙනවා. ඒ බිලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට රුපියල් 1,57,989,1,57,989,389ක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ රියදුරන් කියලා හඳුන්වන කණ්ඩායමකට 55,63,225ක මුදලක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ ආහාර සඳහා 13,45,145ක මුදලක්ද පිටතින් ආහාර පාන සඳහා කණ්ඩායම් වලට සැපයීම සඳහා 1,88,80,500 ගණනක කටපියන් ඉන්නකො මුදලක්ද ඉතාවට උපාලේ මනුකුලරත්න කියලා පොද්දලයකට උපාලේ මනුකුලරත්න මේ කාලෙම තමයි කතානායකතුමනි නැතෝ යන්නේ උපාලේ මනුකුලරත්න කියන පොද්දලයකට 1,68,246ක මුදලක්ද එතකොට කොදෙව් ක්‍රීඩකයෙක් වෙන ඔන්ද්‍රේ රසල් කියන පුද්ගලයෙක් මේක නම් කමක් නැහැ 70,382යි ආහාර පාන සඳහා ආගන්තුක සත්කාරයක අපේ යුතුකම. එතකොට අනෙක් වියදම් සඳහා රුපියල් 16,100ක්ද සමස්ත එකතුව රුපියල් 4,1,68,498ක ශැංග්‍රිලා හෝටලේම බිලක් විස්තර මට ලැබිලා දෙනවා. මේක හැබැයි ගෙවලා තියෙන්නේ ක්‍රිකට් ආයතනයේ මගින්. එතකොට දැන් මට එක ප්‍රශ්නයක් දැන් මෙතන තියෙනවා. දැන් රියදුරන් මෙච්චර රියදුරන් ප්‍රමාණයක් හිටියද ආහාර පාන ගන්න දැන් මේ මට පැහැදිලි කරන්න අවශ්‍යයි කතාව. දැන් මෙච්චර මේ රියදුරන් ප්‍රමාණයකට ආහාර පාන සඳහා පමණක් ඔවුන්ගේ වැටුප් දීමනා වෙනුවෙන් නෙවෙයි. එතකොට දැන් මේ LPL ක්‍රිකට් තරගාවලිය වෙනත් ආයතනයකට විකුණලා එතකොට ඒකේ අදාළ නැති ප්‍රශ්නය නෑ මට මේ ප්‍රශ්නය පැහැදිලි කරගන්න අවශ්‍යයි. ප්‍රශ්නය අදාළ නැහැ. වෙනත් ආයතන පහකට මේ කණ්ඩායම් වල අයිතිය පවරලා එතකොට කණ්ඩායම් වල ආහාර පාන දීමනා සහ ඒ පිළිබඳව වගකීමේ කණ්ඩායම් වලට තියද්දි එතකොට මේ වගේ දැන් බිලක් ගෙවන්නේ කවුද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔබතුමාගේ ওই ප්‍රශ්නේ ඇතුලේ ප්‍රශ්න 6ක් විතර තියෙනවා. ඒක ඇත්තමනේ. දැන් ඌව පළාත් සභාවෙන් රුපියල් 1,500කට අධික මුදලක්
මේ LPL ක්‍රිකට් තරගාවලිය සඳහා නිකුත් කරලා තියෙනවා කියන එකත් ආරංචියක් වෙනවා. හරි. එතකොට දැන් එක හෝටලයක බිලක් සඳහාම දැන් මෙච්චර රිකට් උත්තර දෙන්න ඇති. දැන් ඔය ප්‍රශ්න දෙක ඇති. එතකොට මේ බිල් කවුද මේ ප්‍රශ්න 10කට වැඩි අහුවා මේ ප්‍රශ්න. හරි. ගරු ප්‍රධානාගතමනි මං අවංකයෙන් සතුටු වුණා මෙතුමා සම්බන්ධයෙන් ප්‍රශ්න අහනකොට මේ දැන් දකුණු අප්‍රිකානු සංචාරයේ තියෙනවා ඒ වගේම මේ සිලෙක්ෂන් පිළිබඳව ලොකු සමාජික අතිකාවතක් තියෙනවා. ඔබතුමා ක්‍රිකට් ගැන අවංකෙන් ආය කියලා බලන ඔබතුමා බිලක් ගැන අහලා තියෙන්නේ. ඔබතුමා මේ බිල මට දෙන්නේ ඒකේ සත්‍යතාවය මම ඉස්සෙල්ලා බලන්න ඕන. මොකද ඔබතුමාලාගේ මායේ ඩුබායි වල මැරියට් හෝටලේ බිල ඩොලර් බිලියන 18ක ඔය වගේම ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ කියෙව්වා. ඉතින් ඔබතුමා ඒක මට දෙන්න මම ඒකේ සත්‍යතාවය හොයලා බලලා ඔබතුමාට පිළිතුරක් දෙන්නම්. හැබැයි වගකීමකින් අපි කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලාභයක් මිසක් මේ තරගාවලියෙන් කිසිම පාඩුවක් නැහැ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය